උසස් පෙළ දරුවන් තමන්ගේ විෂය නිර්දේශය තවමත් ආවරණය කර නැති නිසා උසස් පෙළ විභාගය මාසයකින් කල් දමා දෙන්නයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. උසස් පෙළ විභාගය ලංකාවේ පළවෙනි විදියට සමත් වෙලා ඒ නිසාම ජීවිතේ ජය ගන්න පුළුවන් වුණු පුද්ගලයෙක් විදියට දේශපාලනයේ ඉන්න අය අතරින් මේ පිළිබඳ ඉල්ලීම ඔවුන් මට වඩාත් යොමු කරමින් ඉන්නවා. මොකද මේ විභාගයේ වටිනාකම දන්න පුද්ගලයෙක් විදියට ඔවුන් මාව හඳුනගෙන තියෙනවා. අපේ ජීවිතය වෙනස් කරේ උසස් පෙළ විභාගයේ ලංකාවෙන් පළවෙනියට සමත් වීම නිසා. ඒක මගේ ජීවිතයේ තීරණාත්මක කඩේම. මගේ විතරක් නෙවෙයි ඕනෑම පුද්ගලයෙක්ගේ ජීවිතයේ තීරණාත්මක කඩේම තමයි තමන්ගේ වෘත්තිය තෝරා ගන්න උසස් පෙළ විභාගය. ඒ නිසා මට එදා ලැබුණු ඒ සාධාරණ අවස්ථාව උසස් පෙළ විභාගයට මෙවර ලියන දරුවන්ටත් ලැබිය යුතුයි කියන විශ්වාසය මට තිබෙනවා. විභාගය මාසෙකින් කල් දමා දෙන්න කියලා මේ දරුවන් කරන ඉල්ලීම සාධාරණද? මේ දරුවන් පෙන්වා දෙන්නේ බොහෝ පාසල්වල තවමත් විෂය නිර්දේශය ආවරණය කළ නැහැ. සාමාන්‍ය උසස් පෙළ දරුවන්ට අධ්‍යාපනයේ සඳහා ලැබෙන වසර දෙකක අවම කාලය මේ දරුවන්ට ලැබුණේ නැහැ. ඒ වගේම ගුරු වැඩවර්ජන වැනි දේවල් ඔවුන්ගේ කාලයේ සිද්ධ වුණා. මේකත් එක්ක මේ දරුවන් ඉල්ලා සිටින්නේ විභාගයේ මාසිකින් කල් දමා තමන්ට විභාගයට සූදානම් වෙන්න විෂය නිර්දේශයේ ආවරණය කරගන්න සාධාරණ වූ කාලයක් ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම වසර දෙකක් හැමෝටම ලැබෙනවා නම් වෙන වසරවල දරුවන්ට ලැබුණු ඒ සාධාරණ කාලය මේ දරුවන්ටත් ලැබීම ඔවුන්ගේ ඇත්තම අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම උදුර ගන්නවා කියන්නේ ජීවිතේ වඩාත් වැදගත් කඩේමේ ඒ දරුවන්ගේ ජීවිත අඳුරු කරන්නට ආණ්ඩුව කටයුතු කරනවා කියන එකයි. වෙනදා අපි මේ ප්‍රශ්න මතු කරන්නේ පාර්ලිමේන්තුවේදී. වෙනදා අපි පාර්ලිමේන්තුවේ විපක්ෂය වාඩි වෙනකොට විෂය භාර ඇමතිවරු අපේ ඉදිරියෙන් වාඩි වෙලා ඉන්නවා. අපිට ඔවුන්ව ප්‍රශ්න කරන්න අවස්ථාව ලැබෙනවා. ඔවුන්ට අපිට උත්තර නොදී මගහැර ඉන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන පසුබිමක ජනාධිපතිවරයා වගේම අධ්‍යාපන ඇමතිවරියත් අපේ දුරකථනවලට පිළිතුරු නොදෙන පසුබිමක මෙවැනි ප්‍රශ්න ආණ්ඩුවට කියන්න අපට පුළුවන් වෙන්නේ ජනමාධ්‍ය හරහා පමණයි. ඒ නිසා මේ දරුවන්ට උසස් පෙළ විභාගයට සූදානම් වීමට සාධාරණ කාලයක් ලැබීම සඳහා උසස් පෙළ විභාගය මාසකින් කල් දමා දෙන්නයි අපි ජනාධිපතිතුමාගෙනුත් අධ්‍යාපන ඇමතිතුමියගෙනුත් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනු.